අපි කියනවා කයිරු මුල් කියලා. ඉතින් මෙන්න මේ වැඩකය වලට මේ කයිරු මුල් වලින් කියන ප්‍රයෝජනය මොකක්ද? මුදු වෙරළේ තද සුළඟක් තියෙනවා. ඉතින් අන්නේ සුළඟේ ශාකයට නොවැටි ආරක්ෂා වෙන්න මේ කයිරු මුල් ශාකයට උදව් වෙනවා. ඉතින් මං හිතුවා මේ පරිසරයේ ඉඳගෙන ඔයාලගේ යම් ලක්ෂණයක් පදනම් කරගෙන ඒ ලක්ෂණය ඇති හෝ නැති බව අනුව ජීවීන් කාණ්ඩවලට වර්ග කරනවට අපි කියනවා දෙබෙදුම් සුචි ක්‍රමය. මෙතනදී අපි තෝරගන්නේ ජීවීන් සතු බාහිර ලක්ෂණ විතරයි. සතු කීප දෙනෙක්ගේ නම් කියන්නම්කෝ. මාළුවා, ගවයා, ගිරවා, බල්ලා, කපුටා. අපි දැන් මෙන්න මේ සත්තු පස් දෙනා දෙබෙදුම් සුචියකින් වර්ග කරන්න බලමු. එහෙනම් මේගොල්ලන්ගේ තියෙන බාහිර ලක්ෂණයකින් තමයි අපි මෙයාලව කාණ්ඩ දෙකකට වෙන් කරගන්නේ. ඉතින් දැන් ඉන්නවා මාළුවා, ගවයා, ඉරවා, කපුටා, බල්ලා. එහෙනම් අපිට පුළුවන් මේගොල්ලන්ගේ බාහිර ලක්ෂණයක් අඳුරගෙන මේගොල්ලෝ මුලින්ම කාණ්ඩ දෙකකට වෙන් කරගන්න. හැබැයි ඔයාට එක ලක්ෂණයක් ගන්න පුළුවන්, මට තවත් ලක්ෂණයක් ගන්න පුළුවන්, අනිත් යාළුවට වෙනත්ම ලක්ෂණයක් ගන්නත් පුළුවන්. මොකද ජීවීන්ගේ බාහිරින් අඳුන ගන්න පුළුවන් ලක්ෂණ ගොඩක් තියෙනවා. ඒගොල්ලන් අපිට වර්ග කරගන්න. හරි. එහෙනම් මම මෙතන ගන්නම් පියාපත් ඇති, ප්‍රියාපත් නැති කියලා. එහෙම අපිට මේගොල්ලෝ කාණ්ඩ දෙකකට වෙන් කරගන්න පුළුවන්. කාටද පුතේ පියාපත් තියෙන්නේ? කපුටටයි කිරවටයි. පියාපත් නැත්තේ කවුද? මාළුවා, ගවයා, බල්ලා. දැන් එනම් එක පැත්තක ඉන්නවා කිරවයි කපුටයි. අපිට ඒ දෙන්නව ආයි වෙන් කර ගන්න පුළුවන්. අපි බලමු කිරවටයි කපුටටයි කියන ලක්ෂණ. කාලේ ඉඳලා කිරව ඇඳලා දන්නවනේ කිරවගේ තියෙන ලක්ෂණ. අපි ඉස්සෙල්ලම අඳිනවනේ රතු පාටට හොටක් පුංචි පන්ති වලදී. නම් ඉරවට තියෙන රතු පාට වක්‍ර හොටක්. හැබැයි කපුටට රතු පාට හොටක් නැහැ. එහෙනම් අපිට මේ දෙන්නව ආයි වෙන් කර ගන්න පුළුවන් වක්‍ර හොටක් ඇති, වක්‍ර හොටක් නැති කියලා. එහෙනම් කාටද පුතේ වක්‍ර හොටක් තියෙන්නේ? ඉරවට. වක්‍ර හොටක් නැත්තේ කපුටට. එහෙනම් ඔන්න ඒ පැත්තේ ඉන්න ජීවීන් ටික අපි වෙන් කරගත්තා. දැන් අපි යමු අනිත් පැත්තට. ඒ පැත්තේ අපිට ඉන්නවා ගවයා, බල්ලා, මාළුවා. එහෙනම් මේ කට්ටිය තුන්දෙනා අපිට ආපහු කාණ්ඩ දෙකකට වෙන් කරගන්න පුළුවන්. මාළුවට පැහැදිලිවම තියෙන ලක්ෂණයක් ඔයාලා දන්නවනේ. වරල් ඇට. වරල් තියෙනවා. එහෙනම් අනිත් අයට වරල් නැහැ. එහෙනම් අපි මෙන්න මේ ජීවීන් තුන්දෙනා වෙන් කරගන්නවා වරල් ඇති, වරල් නැති. කාටද වරල් තියෙන්නේ? මාළුවට. වරල් නැත්තේ ගවයටයි බල්ලටයි. එහෙනම් එන්න එතනින් ආයි අපිට ජීවීන් දෙන්නෙක් ආවා. බල්ලා, ගවයා. දැන් මේගොල්ලත් අපිට එයාලගේ තියෙන බාහිර ලක්ෂණයක් එක්ක කාණ්ඩ දෙකකට වර්ග කරගන්න ඕනේ. දෙබිදුම් සුචිය අන්තිමටම එක ජීවියෙක් ඉතුරු වෙනකන් අපි වර්ග කරගන්න. එහෙනම් ගවයයි බල්ලයි අතර තියෙන වෙනස්කම්. නැත්තම් යාළගේ බාහිරින් අඳුලලා මේ දෙන්න දෙන්නෙක් කියන්න පුළුවන් ලක්ෂණයක්. අපිට පාද හතරක් ඇති, පාද හතරක් නැති කියලා ගන්න පුළුවන්ද? බෑ. ඇයි? දෙන්නටම පාද හතරක් තියෙන. නම් අපි දන්නවා ගවයට තියෙන අන් දෙක. එහෙනම් අපි මෙයාලා වර්ග කරමු අන් ඇති, අන් නැති. අන් තියෙන්නේ අන් ඇති ගවයා, අන් නැති බල්ලා. හරි. එහෙනම් ඔන්න අපි දෙබෙදුම් සුචිය හදලා ඉවරයි. හැබැයි පුතේ හොඳට මතක තියාගන්න ඕනේ දෙබෙදුම් සුචි හදනකොට ජීවීන්ගේ බාහිරට ප්‍රදර්ශනය වෙන ලක්ෂණයක් අපි ගන්නවා. ඒ වගේම තමයි අපි වෙන් කරන්න ගන්න ලක්ෂණය නැත්තම් නිර්ණායකය.
යම් ලක්ෂණයක් ඇත කියලා ගත්තොත් නැතවලට ගන්න ඒ ලක්ෂණයමයි. පියාපත් ඇති, පියාපත් නැති. වරල් ඇති, වරල් නැති. පාද ඇති, පාද නැති. මම හිතන පුතාලට අද මේ පුංචි පාඩම හොඳට තේරෙන්න ඇති. ඒ වගේම හොඳට මතකත් තියෙයි කියලා. හරි පුතේ, එහෙනම් අලුත් පාඩමක් අරගෙන ආපහු ඉක්මනින් එන්න. I bow.